මන් දන්නවා සරණ තමුසේ මේ කුමන්ත්‍රණය යට ඉන්නවා කියලා. යට? අනේ නෑ මේ මේ මන් නම් මොකුත් දන්නේ නෑ මේ සබේබියේ. මේ ඉතින් මෙහෙමනේ මේ ලොකු සර් මට මොනව හරි කිව්වොත් ඉතින් මං ඒක කරන්න එපා. හරි ලොකු සර් මොනවද කිව්වේ කියනකො? ලොකු සර් එකක් කියලා නෑ ඉතින්. හරි කියනකො බලන්න තමුසේ. එකක් කියලා නෑ අප්පා ඉතින් මම මගේ අකා උස ගන්න එපා සර නෑ ඉතින් මේස බේබි කියන්නේ මේ දැන් අවුරුදු 20ක් විතර තියෙන ලොකු සර් කියනවා මට කම්පියුටර් එකක් වගේ අහපාවු බසබස කරලා කියන්නේ කියලාද මට ඒව මතක නෑ අප්පා අනිත් එක ඉතින් මේස බේබි හොඳටම දන්නවනේ මේ අතේ තියෙන එක හිතේ නැති මේ සර් කොහොමද ඔක මතක් කර කර කියන්නේ කියලා හරි මං තම්සගෙන් එකින් එක අහන්නම් තම්ස මට උත්තර දෙනවා එහෙමනම් පොඩි පහසුවක් තියෙයි තමයි අහන්නක හරි පළවෙනි එක ඇයි අපේ ඩැඩි අර අහිංස කියන එකට මේ සේරම දේපල ලිව්වේ සේරම දේපල ලිව්වේ ඇයි අනේ මන් දන්නේ ඇයි අපිට කිසිම දෙයක් ඉතුරු කරේ නැත්තේ මේ මගෙන් දහන්නේ මට ඇත්ත කියනවා සරණ ඇලෙක්ස් ඇයි අර ඩිලන් කියන එකත් එක්ක මෙහෙ නතර වෙලා ඉන්නේ හත්වලම මං කොහොමද දන්නේ තමුසේ උත්තර දුන්නා නේද අනේ ලොකු මොකද සරණ මේ මොකද බේබි මේ හැමදාම වගේ මේ අසරණ සරණ අසරණ මේ නොදන්න ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ බේබි මේ මනුස්සයරි ඉන්න දෙන්න අනේ මේ අමාලි තම්ස කටවගෙන ඉන්නවද? සේරම එකතුලා මටවල කපල යනවා මෙතන බණ දේශනා කරන්න. බේබි. කේන්ති ගත්තා කියලා කිසිම ප්‍රශ්න කිසිම දෙන්නේ නැහැ. මැඩම් මේ වෙලාවෙ ඉන්නේ ලොකු ප්‍රශ්න තොගේක. මැඩම්ට ඔයා උදව් කරන්න මේ ප්‍රශ්න ලැහා ගන්න. හරි. අමාලි මට තම්සවත් ඇත්ත කියනකො මොකද්ද මේ gedara asse සිද්ධ වෙන්නේ? එනම යන්න මම දැන් මාස ගානක් තිස්සේ බලන් ඉන්නවා මේකට අඩ විසඳුමක් හම්බෙයි හෙට විසඳුමක් හම්බෙයි කියලා කො මේකට විසඳුමක් නැහනේ උඹලා සේරමලා එකතු වෙලා සේරම දෙවල් මගේ හංගනවා මාලි බේබි මෙතන කිසිම හැංගිල්ලක් නැහැ සමහර දේවල් තියෙනවා මැඩම්ම බේබිලාට ඒවා තේරුම් කරලා දෙන්න ඕනේ ඉතින් පොඩක් කේන්ති ගන්න තු ඉවසීමෙන් ඉන්න